මීට කලින් වීඩියෝ එකදී අපි කතා කරා ලංකාවේ පොලිටිකල් සිස්ටම් එක වැඩ කරන හැටි ගැන. ඒ වගේම අපි තේරුම් ගත්තා ලංකාවේ පොලිටිකල් සිස්ටම් එක වෙනස් කරන්න ගොඩාක් ලොකු උවමනාවක් නැහැ කියලා. මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ පොලිටිකල් සිස්ටම් එක ක්‍රියාත්මක කරන්න අපි යවන පුද්ගලයන් ඒ තැන්වලට නුසුදුසු වීම. ඒ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලමු. මගේ කලින් වීඩියෝ එක බලුවනම් ඔයගොල්ලෝ දැනටමත් තේරුම් අරගෙන ඇති අපි පාර්ලිමේන්තුවට යවන්න ඕන අපේ ප්‍රශ්න තීරණ අපේ ප්‍රශ්නවලට සංවේදී ඒ වගේම මේ ප්‍රශ්න ගැන තාර්කිකව කතා කරන්න පුළුවන් දක්ෂ කතිකයෙක්ව අපි ජනාධිපති කරන්න ඕන අපි රට වෙනුවෙන් ගන්න තීරණ බොහොම කාර්යක්ෂමව ක්‍රියාත්මක කරන්න පුළුවන් පරිපාලකයෙක්ව. ඉතින් මේ දේවල් කොච්චර හොඳට දැනගෙන හිටියත් අපිට බැරි වෙලා තියෙනවා මේ තනතුරු වලට හරි පුද්ගලයන්ව පත් කරගන්න. මේකට ප්‍රධාන හේතුව තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදී කෙනෙක් වැඩ කරන හැටි ගැන අපිට හරි අවබෝධයක් නැතිවීම. ඉතින් මේ වීඩියෝ එක ඇතුළේදී මම උත්සාහ කරන්නේ මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇතුළේ අපි හැසිරෙන්න ඕන කොහොමද? අපි තීරණ ගන්න ඕන කොහොමද කියන එක ගැන මට හරි කියලා හිතන විදිය ඕගලන්ට කියන්න. උදාහරණයක් විදිහට හිතන්න ඕගලගේ යාළුවෝ සෙට් එකේ යාළුවෝ 10 දෙනෙක් ඉන්නවා. ඔගොල්ලෝ හැමෝම එකතුලා ට්‍රිප් එකක් යන්න හදනවා. ඉතින් මේ ට්‍රිප් එක යන්න ඕන කොහෙද කියන එක තීරණය කරන්න ඔගොල්ලෝ ඡන්දයක් දාලා බලනවා. ඉතින් මේ විදිහට ඡන්දයක් දාලා බැලුවම ඔයගොල්ලන්ගේ යාළුවෝ සෙට් එකෙන් 6 දෙනෙක්ම කියනවා අපි ට්‍රින්කොයන් කියලා. තව 3 දෙනෙක් කියනවා අපි කැන්ඩියන් කියලා. තවත් එක්කෙනෙක් කියනවා අපි හික්කයන් කියලා. ඉතින් මේ වගේ තත්වයකට මූණ දෙන්න සිද්ධ වුණාම 6 දෙනෙක්ම කැමති ට්‍රින්කොයන්න. ඒ හින්දා අපි හැමෝම එකතුලා ට්‍රින්කොයන්න ඕන. හැබැයි කොහොම වුණත් අපේ යාළුවෝ සෙට් එකෙන් 4 දෙනෙක් කැමති නැහැ ට්‍රින්කෝ යන්න. ඉතින් දැන් ඕගොල්ලෝ හැමෝටම තේරෙනවා ඇති මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය කියලා කියන්නේ සර්වසාධාරණ ක්‍රමයක් නන් නෙමෙයි කියලා. මේ ප්‍රජාතන්ත්‍රවාදී ඇතුලේ හැමතිස්සෙම ඉතුරු වෙනවා නොසතුටටපත් වෙන කණ්ඩායමක්. ඉතින් මෙන්න මේ කාරණාව හින්දා ප්‍රජාතන්ත්‍රවාදී හරියට වැඩ කරන්න නම් ඒක දියුණු ජන සමාජයක ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම මේ ජන සමාජයේ ඉන්න මිනිස්සු තේරුම් ගන්න ඕන මේ ඡන්දය කියලා කියන්නේ කවුරුවත් දිනන එහෙම නැත්නම් කවුරුත් පරදින ක්‍රමයක් නෙමෙයි සමාජයේ වැඩි දෙනාගේ මතය විමසන්න අපි පාවිච්චි කරන ක්‍රමයක් කියලා. ඉතින් මම අර කලින් කියපු යාළුවෝ සෙට් එකේ ඉන්න දියුණු චින්තනයක් තියෙන මිනිස්සු නම් ට්‍රින්කෝ යන්න අකමැති වෙච්ච 4 දෙනා තේරුම් ගන්නවා මේ යාළුවෝ සෙට් එකෙන් වැඩි හරියක් කැමති ට්‍රින්කෝ යන්න. ඒ හින්දා මේ 4 දෙනත් ඉතුරු කට්ටියත් එකතු වෙලා බොහොම සතුටින් මේ ට්‍රිප් එක යනවා. හැබැයි මේ යාළුවෝ සෙට් එකේ හිටිය ටිකක් නොදියුණු චින්තනයක් තියෙන මිනිස්සු නම් ඒගොල්ලෝ හිතනවා මේ ඡන්දෙන් ඒගොල්ලෝ පරාද වුණා කියලා. ඒ හින්දා ඒගොල්ලන්ගේ හිතේ තරහක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී මේ 4 දෙනා කියන්න පුළුවන් ඕගොල්ලෝ කැමති නම් ට්‍රින්කෝ යන්න. අපි නම් කොහෙත්ම ට්‍රින්කෝ යන්න එන්නේ නැහැ කියලා. ඒ වගේ වෙලාවකදී මේ යාළුවෝ සෙට් එක දෙකට කැඩෙනවා. ඒක බොහොම අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් මෙන්න මේ විදිහටම තමයි ශ්‍රී ලංකාවේ තියෙන ඡන්ද ක්‍රමය අපි පාවිච්චි කරන්නේ කාටවත් දිනන්නවත් කාටවත් පරදින්නවත් නෙමෙයි රටේ බහුතරයේගේ කැමැත්ත මොකද්ද කියන එක බලාගන්න. ඉතින් මේ වගේ රටක තරමක් දියුණු ජන ප්‍රජාවක් හිටියොත් එහෙම මේ වගේ ඡන්දකින් පස්සේ සුළුතරය බහුතරයේගේ මතයට එකඟ වෙලා ඒ බහුතර නායකත්වයට කැමැති වෙලා මේ රට අවශ්‍ය දිශාවට අරන් යන්න වැඩ කරනවා. ඒ වගේම තමයි මේ වගේ රටක තරමක් නොදියුණු ජන ප්‍රජාවක් හිටියොත් එහෙම මේ වගේ ඡන්දකින් පස්සේ සුළුතරේ හිතනවා ඒගොල්ලෝ පෙරදුනා කියලා. ඒ වගේ අවස්ථාවකදී ඒගොල්ලන්ට ලොකු තරහක් එන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී මේ අලුතෙන් පත්වෙච්ච නායකත්වයේ ඒගොල්ලෝ කොහෙත්ම පිළිගන්නේ නැහැ. මේ නායකත්වයේ ගන්න හැම තීරණයකටම ඒගොල්ලෝ විරුද්ධ වෙනවා. එතකොට මේ රට කොහාටවත් අරගෙන යන්න බැරි වෙනවා. ඉතින් ඔය ඡන්දෙ දුන්නට පස්සේ ඔයාගේ ඡන්දෙ තියෙන්නේ රටේ බහුතර කැමැත්ත තියෙන තැන නෙමෙයි නං ඔයා මුලින්ම පිළිගන්න ඕන රටේ බහුතර කැමැත්ත තියෙන්නේ වෙන තැනක කියලා. ඒ වගේම මේ අලුත් නායකත්වේ පිළිගන්නවට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම මේ නායකත්වේ හරි පැත්තට යොමු කරමින් රටත් එක්ක ඉස්සරහට යන්නත් ඔයාට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි ලංකාවේ ගොඩාක් කට්ටිය විශේෂයෙන්ම පළවෙනි වතාවට ඡන්ද දෙන ගොඩාක් කට්ටිය පුරුදු වෙලා ඉන්නවා මේ මැතිවරණයේ කැම්පේන් එක කියන්නේ මොන පැත්තටද. ඒ වගේම රැල්ල ගහන්නේ මොන පැත්තටද කියන එක බලලා ඒ පැත්තට තමන්ගේ ඡන්දේ පාවිච්චි කරන්න. ඒක කොහෙත්ම හොඳ වැඩක් නෙමෙයි. ඕගොල්ලෝ දැකලා ඉතින් ලංකාවේ ගොඩක් තැන්වල බෙටින් සෙන්ටර්ස් තියෙනවා. මිනිස්සු මේ බෙටින් සෙන්ටර්ස් වලට ගිහිල්ලා ඒකේ තියෙන ටීවී එක අස්සියෝ දුවන හැටි බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දින නස්සයට ඔට්ටු අල්ලනවා. ඒ අස්සයා දිනුවොත් එහෙම එයාට විශාල මුදලක් උපයා ගන්න පුළුවන් වෙනවා. හැබැයි මැතිවරණයකදී මේ කැම්පේන් එක යන්නේ කොහොමද? ඒ වගේම රැල්ල ගහන්නේ මොන පැත්තටද කියන එක බලලා ඒ පැත්තට ඔයාගේ ඡන්දෙ දුන්නා කියලා ඔයාට කිසිම වාසියක් වෙන්නේ නැහැ. ඉතින් ඔයා ඒ විදිහට කරොත් එහෙම ඇත්තරම සිද්ධ වෙන්නේ මේ අවුරුදු 5කට පාරක් ඔයාට හම්බෙන ඉතාම දුර්ලභ අවස්ථාව. ඒ කියන්නේ ඔයාගේ ඡන්දය ඔයාට කැමති කෙනෙක්ට පාවිච්චි කරගන්න බැරුව සම්පූර්ණයෙන්ම අපතේ යන එක. ඉතින් ඒ හින්දා ඔයගොල්ලෝ හැමෝටම මම යෝජනා කරනවා මේ ඡන්දෙට ඔට්ටු අල්ලන එකයි ඔයාගේ ඡන්දේ ඔයාට කැමති කෙනාට පාවිච්චි කරන එකයි සම්පූර්ණයෙන්ම වෙන වෙනම තියාගන්න කියලා. පෞද්ගලිකව මමත් ඔට්ටු අල්ලන්න හරිම කැමති කෙනෙක්. සමහර වෙලාවට මේ පාර ඡන්දෙදිත් මම මොකක් හරි පැත්තකට ඔට්ටුවක් අල්ලලා තියෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔට්ටුවක් අල්ලන්න ඔයා කැමති නම් මේ කැම්පේන්ස් දිහා බලලා රැල්ල යන පැත්ත බලලා ස්ටැටිස්ටිකල් ඇනලිසිස් එකක් කරලා හොඳම පැත්තට ඔට්ටුවක් අල්ලන්න. ඒකෙන් ඔයාට සල්ලි ප්‍රමාණයක් දිනා ගන්න පුළුවන් වෙයි. ඒ වගේම තමයි ඔයා ඔට්ටු ඇල්ලුවාට පස්සේ මේ රැල්ල පොඩ්ඩක් වෙනස් වෙනවා නම් හෙජින් වගේ ටෙක්නික් එකක් පාවිච්චි කරලා
ඔයාගේ පාඩුව අවම කරගන්න සමහරලාට පාඩුව ලාභයක් බවට පත් කරගන්නත් ඔයාලට පුළුවන් වෙයි. ඉතින් ඒ හින්දා මම ආපහු ඕගලන්ට කියනවා මේ ඡන්දෙට ඔට්ටු අල්ලන එකයි තමන් කැමති කෙනාට ඡන්ද දෙන එකයි වෙන වෙනම තියාගන්න කියලා. එහෙම නැත්නම් මේ අවුරුදු 5කට පාරක් හම්බෙන දුර්ලභ අවස්ථාව. ඒ කියන්නේ ඔයාගේ ඡන්දය ඔයාට කැමති කෙනෙක්ට දී ගන්න බැරුව සම්පූර්ණයෙන්ම අපතේ යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණාවෙන් හින්දා ඔයාගේ ප්‍රඥාව පාවිච්චි කළා. ඒ අදාළ තනතුර දිහා බැලලා, ඒ තනතුරේ කාර්යභාරය දිහා බැලලා ඒකට සුදුසුම පුද්ගලයාට ඔයාගේ ඡන්දය පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ ඡන්දය පාවිච්චි කරාට පස්සේ ඔයා ඉන්නේ සුළුතරේ නම් ඔයා තීරුම් ගන්න ඕන ඔයාගේ මතය මේ රටේ බහුතර මතය නෙමෙයි කියලා. එහෙනම් ඔයාට කරන්න තියෙන්නේ රටේ බහුතර මතයත් එක්ක එකඟ වෙලා අලුත් නායකත්වයේ පිළි අරගෙන මේ රටත් එක්ක ඉස්සරහට යන එක. ඒ වගේම තමයි මේ ඡන්දෙන් පස්සේ කුමන ආකාරයේ නායකයෙක් පත් වුණත් අපි හැමෝම එකතු වෙලා එයාට අවශ්‍ය පීඩනය දෙන්න ඕන මේ රට හරි පැත්තට අරගෙන යන්න. ඒ වගේම අපිට අවශ්‍ය සංවර්ධනය දක්වා අරගෙන යන්න. ඉතින් මේ කාරණා ඔක්කොම සලකා බැලලා ඔයාගේ ප්‍රඥාව පාවිච්චි කරලා ඔයා කැමැතිම කෙනාට ඔයාගේ ඡන්දය පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔයා කැමැති අනුපිළිවෙලට ඔයාගේ මනාප සටහන් කරන්න. මේ ඡන්දය දෙන එකයි ඔට්ටු අල්ලන එකයි අපි වෙන වෙනම තියාගමු. ඉතින් මේ වගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ඇතුලේ ඡන්දය පාවිච්චි කරනකොට මොනවද අපි හිතන්න ඕන? ඒ වගේම ඡන්දෙන් පස්සේ අපි මොකද කරන්න ඕන? මේ දේවල් ගැන ගොඩාක් අයිඩියාස් ඕගොල්ලෝ ගාවත් ඇති. ඒවෙන් ගොඩක් දේවල් මටත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. ඒ හින්දේ හැම දෙයක්ම අපි කතා කරමු පල්ලෙ හැතෙන කමෙන්ට් සෙක්ෂන් එකේ. මා ෆලෝ කරන් Facebook එකේ, Twitter එකේ, වගේම Instagram වල. මේ වගේ ඉන්ට්‍රෙස්ටිං වීඩියෝස් තවත් බලන්න කැමති නම් Subscribe කරන්න අපේ channel එකට.